සුබෝදෑසනක් ඔබ සියලු දෙනාට. තවත් අලුත් දිනක ස්වාමීන් වහන්සේගේ හඬ අසන්නට උන්වහන්සේ දුන්නු කරුණාට ස්තුතිවන්ත වෙමි. මේ දවසට අදාළ වචනේ පළවෙනි පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 24 සහ 25 පද දෙක තුලින් උන්වහන්සේට සිහිගන්වනවා. කුමක් හේඳ මාංශමේ වූ සියල්ලෝම තනකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තනමල මෙන්ය, තනකොළ වියලීයයි මල් වැටේ. නමුත් ස්වාමින් වහන්සේගේ වචනය සදා කාලෙටම පවත්නේය. මෙතනදී අපිට මතක් කරලා දෙනවා එක පැතිකඩයක්. ඒ තමයි මාංශමේ වූ සියල්ලෝ කියන වචනය. මාංශමේ වූ සියල්ලෝම තනකොළ වගේ කියලා අපිට කියනවා. එයාලගේ මුළු තේජසත් තනමල වගේ ඒ තනකොළ වියලිලා යනවා කියලා. ඔයයි මමයි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට තෝරාගනු ලැබූ සෙනගක් හැටියට අපි ජීවත් වෙන්න ඕනේ උන්වහන්සේත් එක්ක ආත්මික ජීවිතයක්ද, එහෙම නැත්නම් මානසික ජීවිතයක්ද? උන්වහන්සේ අපිට මතක් කළ දෙන පැතිකඩය තමයි මානසික ලෙස ජීවත් වෙන හැම දෙනාම තනකොළ වගේ. ඒව වියලිලා යනවා. ඒව හැමදාටම පවතින්නේ නැහැ. එයාලගේ තේජස තනමල වගේ ඒක වියලිලා යනවා. ඒක හැමදාටම පවතින්නේ නැහැ. ඒ මල් පරවෙලා ඒව වැටෙනවා ලස්සනට පිපිදිලා තිබුණාට. ඉතින් මේ උදාසන ඔයාගේ මගේ ජීවිතේ අපි මාංශය තුලද ජීවත් වෙන්නේ, එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය තුලද? මොකද උන්වහන්සේගේ වචනයයි ආත්මික මනුෂ්‍යයන් වන අපිට ජීවනය. ඒ වචනයයි දවස්පතා අපිව ජීවත් කරන්නේ, ඒ වචනයයි අපිව ප්‍රාණවත් කරන්නේ. උන්වහන්සේගේ වචනයයි අපිට මඟ පෙන්වන්නේ, අපේ දුර්වලතන් හරිගස්වන්නේ, අපිව පවිත්‍ර කරන්නේ, අපිව ගොඩනගන්නේ උන්වහන්සේගේ වචනයයි. උන්වහන්සේගේ වචනය කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ වචනය කවදාවත් පහ වෙන්නේ නැහැ. ඒක සදා කාලෙටම පවතිනවා කියලා අපිට කියන්නේ. ඉතින් උන්වහන්සේගේ නාමය දරන සෙනගක් වන අපි මේ උදෑසන තීරණයක් ගනිමු. අද දවසේදීත් ඒ වචනය තුල ජීවත් වෙන්න, ඒ වචනය හදවතේ ධාරණය කරගෙන ජීවිතේ ඒ ජීවනය තුල ඉදිරියට යන්න අපි පියවරක් ගනිමු. ඒ උදෙසා දෙවියන් වහන්සේ ඔබටත් මටත් කරුණා කරන සේක්වා. ඔබට ජේසු පිහිටයි.